ආයුබෝවන් කියලා පිළිගන්නවා ද ශ්‍රී ලංකා සයන්ස් channel එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැමෝම. අද මම ඔයගොල්ලෝ හැමෝට එන්නේ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඉඳන්. විශේෂයෙන්ම පසුගියදා ශ්‍රී ලංකාවේ වැදගත්ම විද්‍යා සංගමයක් වෙන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සම්මේලනය ආරම්භ වුණා. මේ වාර්ෂික සම්මේලනයට සමගාමීව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයත් ඒකම ශ්‍රී ලංකා නවනි නිපැයුම්කරුවන්ගේ කොමිසමත් එකතු වෙලා කරගෙන යන විශේෂ පර්යේෂණ සමුලුවක තමයි දැන් අපි ඉන්නේ. ඉතින් දැන් මාත් එක්ක එකතුලා ඉන්නවා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්තුමා මහාචාර්ය රංගික හල්වතුර මහත්මයා. ඉතින් මහාචාර්ය රංගික මහත්මයානි මේ පර්යේෂණ සමුලුව විශේෂයෙන්ම ඒ කියන්නේ දැන් ලංකාවේ විද්‍යා පර්යේෂණ සමුළු රාශියක් පැවැත්වෙනවා. ඉතින් මේ සමුළුත් එක්කලා බලනකොට අද පැවැත්වෙන මේ FITI FITI 2020 කියන මේ සමුළුවේ විශේෂත්වය ඔබතුමා දකින්නේ කොහොමද? මෙහෙම සමිත ඇත්තටම මේ සමුළු අපි මේ කරන දෙවැනි වතාව මේක පටන් ගත්තේ 2019 වසරේ. ෆිටි කියන වචනේ නැත්නම් අකුරු හතර ගත්තොතින් ඒක අකුරු හතරක් නෙමෙයි ඇත්තට මේකේ ලොකු ගැඹුරක් තියෙන අකුරු හතරක් ෆිටි from innovation to impact. ඒ කියන්නේ ඇත්තටම ලංකාවේ තියෙන ලොකු ගැටලුවක් තමයි ලංකාවේ සමිත ඉන්වෙන්ෂන්ස් නැත්නම් නව නිර්මාණ නව උත්පාදන සිද්ධ වෙන්නේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒක පුස්සක් ඒක බොරුවක්. ඇත්තටම නව නිර්මාණ සිද්ධ වෙනවා. නමුත් මේ නව නිර්මාණ සමාජගත වීමේ ක්‍රමවේදයේ යම්කිසි බිඳවැටීමක් තියෙනවා කියලා අපි දැක්කා. විශේෂයෙන් විද්‍යාව සම්බන්ධව කරන නව නිර්මාණ සමාජගත වීමේ යම්කිසි විදියක දුර්වලතාවයක් තියෙනවා කියලා නම නිපැම් කරුවන්ගේ කොමිසම විදිහට අපි දීර්ඝකාලීනව අධ්‍යයනය කරපු දෙයක්. ඉතින් මේකේ මේ ගැටලුවට උත්තරයක් විදිහට තමයි ෆිටි නැත්නම් from innovation impact නැත්නම් නව උත්පාදනයෙන් ඉම්පැක්ට් එක නැත්නම් සමාජයට යම්කිසි විදියක උදව්වක් වෙන නැත්නම් ඒකෙන් සමාජයට යම්කිසි විදියකට සමාජයේ ප්‍රගමණයට යම්කිසි විදියට දායකත්වයක් දෙන්න කොහොමද කියන එක ඒ අරමුණත් එක්ක තමයි ෆිටි 2019 කියන කොන්ෆරන්ස් එක නැත්නම් මේ සමුළුව පැවැත්වුවේ ගිය වසරේ. ඉතින් ඒකේ සාර්ථකත්වයත් එක්ක තමයි ෆිටි 2020 නැත්නම් 2020 වසරේ ෆිටි කොන්ෆරන්ස් එක අද අපි පවත්වන්නේ. ඉතින් මේකේ මූලිකම හරය වුණේ අපේ ලංකාවේ වෙන පරිේශන කොහොමද අපි ඒක සමාජගත කරන්නේ. ඒකම යම් තාක් දුරකට ලංකාවේ ඉන්න පරිේශකයෝ සහ සමාජය දැනුවත් කිරීමක් කරන්න මේ පරිේශන නිකං කරලා ඒක පරිේශන ග්‍රන්ථයක් විදියට තියාගෙනවත් නැත්නම් ඒක පේටන් බලපත්‍රයක් තමන්ගේ බුද්ධිමේ දේපල සුරකින බලපත්‍රයක් විදියට තියාගෙන ඉන්නටත් එහා ගිහිල්ලා මේවා කොහොමද සමාජගත කරන්න නැත්නම් මේ සමාජගත කිරීමේ ක්‍රියාවලියේ ඉතාමත්ම සාර්ථක වෙච්ච නව නිර්මාණ මොනවද? ඒ නව නිර්මාණ සමාජගත කිරීමේ ක්‍රියාවලිය මොන විදියකටද පැවතුනේ කියන ක්‍රමවේදය ලංකාවට සහ ලෝකයට යම්කිසි විදියක දැනුවත් කිරීමක් සහ හේතු ගැන්වීමක් කරන්න. ඒතර ඒක ඇතුලේ අපි බලාපොරොත්තු වුණා ප්‍රධානාංශ දෙකක් සමිත එකක් ඔය මම කියපු කාරණාව දෙවෙනි කාරණාව තමයි ලංකාවේ නව උත්පාදන නැත්නම් නව නිර්මාණ කියලා කිව්වම ගොඩක් වෙලාවට මිනිස්සු හිතන දෙයක් තමයි විශේෂයෙන් පරිශ්‍රකයෝ හිතන දෙයක් තමයි මේ නව නිර්මාණ සහ නව උත්පාදන විද්‍යාව එක්ක වැදෙන නැත්නම් සයන්ස් එක්ක ටෙක්නොලොජි නැත්නම් විද්‍යාව තාක්ෂණයත් එක්ක බැඳිච්ච නව නිර්මාණ විදිහට තමයි ආරං තිබුණේ. නමුත් එතනින් එහා ගිහිල්ලා තව නව නිර්මාණ නව උත්පාදනවල වෙන ලෝකයක් තියෙනවා. අපි දකින්න ආස නැති නමුත් යථාර්ථය විදිහට දැකිය යුතු යථාර්ථයක් තියෙනවා නව නිර්මාණවල. ඒක තමයි මේ නව නිර්මාණ සහ නව උත්පාදන තාක්ෂණය සහ විද්‍යාවෙන් එපිටට ගිහිල්ලා අපි කතා කරන එදිනෙදා කතා කරන විද්‍යාවෙන් එපිටට ගිහිල්ලා මේකේ තව තියෙන ගැඹුර ඇතුළට හාරගෙන යන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හොයාගෙන යන්න උත්සාහ කරේ. ෆිටි කොන්ෆරන්ස් එක ඇතුළේ අපි ප්‍රධාන අංශ දෙකක් කතා බහට බලක් කරන එකක් තමයි සමාජ විද්‍යාත්මක නව උත්පාදන, අනිත් එක තමයි මේ තාක්ෂණයට අදාළ නව උත්පාදන. ඒතර ඒක ඇතුළේ අපි ලොකු ගැඹුරක් රටට දෙනවා. ඒ තමයි මේ නව නිර්මාණ කියන එක තාක්ෂණයට ලඟු කරන්න බෑ කියන එක පළවෙනිම කාරණාව. ඒතර ඒක ඇතුළේ සමාජ විද්‍යාත්මක නව උත්පාදන වෙනවා, දේශපාලන විද්‍යාව වෙන්න පුළුවන්, සංගීතය වෙන්න පුළුවන්. එතකොට මේ හැම එකී නොකී මේකී හැම අංශයකම නව නිර්මාණ එන්න පුළුවන්. ඒ නව නිර්මාණ විදිහට හඳුනා ගැනීම පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි නව නිර්මාණ නව උත්පාදන බවට පරිවර්තනය කිරීම. තුන්වෙනි කාරණාව තමයි නව නිර්මාණ නව උත්පාදන බවට පරිවර්තනය වෙච්ච නව නිර්මාණ සමාජගත කිරීමේ ඔය ක්‍රියාවලිය. ඒතර ඔය ක්‍රියාවලි තුනම යම්කිසි විදියක එකට හසුරු කර ගැනීම අංශ දෙකකින් තාක්ෂණික නව උත්පාදන සහ සමාජ විද්‍යාත්මක නව උත්පාදන. ඒතර ඒකේ සාර්ථක
අවසානයක් අපි දැක්කා 2019 දී. ඒතර මේ ඔබ දකින්නේ මේ අද මේ වෙලාවේ බණ්ඩාරනායක අනුස්මරණ සමාජ මේ සම්මන්ත්‍රණ ශාලාව තුලදී සිද්ධ වෙන්නේ FITI 2022 2020 කියන ඒ සම්මන්ත්‍රණය. ඒතර ඒක ඇතුළෙත් අපි නැවත සමාලෝචනයක් කරොත් මේ මේ සමුලුව අපිට පරිශන ගන්ත අපිට ලැබුණා පරිශන පත්‍රිකා අපිට ලැබුණා 100කට අධික ප්‍රමාණයක් අපි ඉතාමත්ම සූක්ෂමව අපිට සිද්ධ වුණා මේකේ තේමාවට අනුරූපී පරිශන ගන්ත තෝරගන්න. ඒතර ඒක ඇතුළේදී අපිට 36ක් නැත්නම් 40කට ආසන්න ප්‍රමාණයක් අපි තේරුම් කරා අර 100න් කියනකොට. ඒතර තේරෙනවා 160ක් විතර අපි ප්‍රතික්ෂේප වීම සිද්ධ වුණා. ඒතර ඔවුන් ප්‍රතික්ෂේප වීම කියන එක නරකයි කියන එක නෙමෙයි. නමුත් එක්තරා විදිහකට අපිට සිද්ධ වුණා මේ මේකේ ක්වලිටි එක නැත්නම් මේකේ ගුණාත්මක භාවය ආරක්ෂා කරන්න ඒ ටික අයින් කරන්න. ඒතර ඒකේ ඒ පරිශන ග්‍රන්ථ නැත්නම් පරිශන පත්‍රිකා 36ක එලි දැක්වීමක් තමයි FITI 2020 කියන මේ සම්මන්ත්‍රණය ඇතුළේ සිද්ධ වෙන්නේ. ඔය එතකොට මට වැටෙන විදිහට මේ සම්මන්ත්‍රණයේ වැදගත්කම වෙන්නේ මේ සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් කරන පර්යේෂණයන් ගොඩක් කාලවලට නව නිෂ්පාදන පැත්තට යොමු වෙච්ච ඒවා. එහෙම නේද මාචර්තුමනි? පැහැදිලිවම නව නිෂ්පාදන බවට පැත්තට යොමු වෙච්ච ඒවා හෝ ඒ පැත්තට යන්න නැඹුරුවක් තියෙන නව නිර්මාණ ගොඩක් වෙලාවට අර පේටන් බලපත්‍රයක් සහ පර්යේෂණ ගන්ත්‍රයකින් පර්යේෂණ පත්‍රිකාවකින් අවසන් වෙන්නේ නැතුව මේක සමාජගත කිරීමේ ක්‍රියාවලියට එල්බ ඇති පර්යේෂණට අදාළ පබ්ලිකේෂන්ස් නැත්තම් ඒ පත්‍රිකා තමයි අපි මේ මේ කොන්ෆරන්ස් එක නැත්තම් මේ සමුළුවේදී අපි එළි දක්වන්න උත්සාහ කරේ. මාචර්තුමනි දැන් මේ වර මේ සමුළුව පැවැත්වෙන්නේ දෙවැනි වතාවට. එතකොට ගිය අවුරුද්දේ මේ සමුළුවේදී ඉදිරිපත් කරපු ඒ පර්යේෂණත් එක්කලා ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු වෙන සමාජ මේ සමාජයට අපි කරන්න බලාපොරොත්තු වෙන බලපෑම මේ ඉදිරිපත් වුණු පර්යේෂණ වලින් සිදු වුණාද ගිය අවුරුද්දේ? පහදලියම සමිත මං හිතන්නේ පළවෙනි වතාවට අපි උත්සාහ කරේ මේ මේ අර ගඟේ පල්හැඩ දෝර ගලාගෙන යන මේ මේ ක්‍රමවේදයේ යම් තාක් දුරකට නැවැත්විය යුතුයි කියන එක. නැත්නම් පළවෙනිම අපිට මේ මේ එන මේ අපි බලාපොරොත්තු වෙන උඩුගම් බලා පීනන්නට පෙර අපිට සිද්ධ වෙන එක තැනක නවතින්න. ඒ නැවතීමේ ක්‍රමවේදය තමයි 2019 FITI 2019 කොන්ෆරන්ස් එක ඇතුළේ අපි කරන්න උත්සාහ කරේ. අපි රටට කියන්න උත්සාහ කරා ඔබ බලන්න ඔබ කරන නව නිර්මාණ නවෝත්පාදන ඔතනින් ඔබට ගෙන ආ යුතුයි රටේ සංවර්ධනය සහ රටේ දිශානතිය වෙනස් කළ යුතු නම් නැත්නම් උඩුගම් බලා පීනන්න නම් ඔබගේ හිතන විදිය ඔබ පරිශන පිළිබඳව දක්වන මේ නැඹුරුව සහ ඒකින් අන්තිමට ලබන සැටිස්ෆැක්ෂන් එක නැත්නම් සතුට පොතනද තිබිය යුත්තේ කියන එක සමාජගත කිරීම තමයි අපි පළවෙනි කොන්ෆරන්ස් එකේදී බලාපොරොත්තු වෙන. එතනදී අපි බලාපොරොත්තු වෙන මහා ලොකු අපි නිෂ්පාදන රට ඇතුළේ නිර්මාණය කරන්නවත් මහා ලොකු පර්යේෂණ ලංකාව ඇතුළේ නිර්මාණය කරන්න නෙමෙයි අපි බලාපොරොත්තු වෙන. අපිට අවශ්‍යතාවය තියෙන්නේ මේ පල්ලෙහාට දුර ගලාගෙන යන මේ ක්‍රමවේදය යම් කිසි විදිහක නවත්තන්න. ඒ නවත්වීම තුලින් රටේ යම් කිසි විදිහක කතාබහකට ලක් කරන්න නව නිර්මාණ සහ නව උත්පාදන වලට තියෙන නැඹුරුව රටේ තියෙන නැඹුරුව සමස්තයක් වශයෙන් පාසල් දරුවෝ වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔය කියන කිසිම අංශයකට අදාළ නැති වෙච්ච පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මේ හැම කෙනෙක්ගේම නව නිර්මාණ ගැන තිබිච්ච දැක්ම යම් කිසි විදිහක වෙනස් කරන්නේ ඒක ඉතාමත්ම සාර්ථක වුණා. මම හිතන්නේ කෙනෙකුට කියන්න පුළුවන් කොවිඩ් වසංගතය නැත්තම් මේ කොවිඩ් ලොක්ඩවුන් සිටුවේෂන් එකත් එක්ක ලංකාවේ නව නිර්මාණකරණය යම් කිසි විදියක කතාබහකට ලක් වුණා කියලා. නමුත් මම ඒක 50%ක් බාරගන්න ගමන් ඒ වගේම තව 50%කට බර තියන්න කැමතියි සමිත්. මම හිතන්නේ අපි ගිය වසර කරපු FITI කොන්ෆරන්ස් එකේ යම් කිසි සාර්ථකත්වයක් දකිනවා. ඒක ඇතුලේ ලංකාවේ ඇතුලේ නව නිර්මාණ සහ නව නිර්මාණ වලින් ඔබට ගිහිල්ලා නව උත්පාදනයේ මේක වචන දෙකක් නව නිර්මාණයේ නව උත්පාදන බවට පරිවර්තනය කිරෙන්න නව නිපැම් කරනගේ කොමිසම නැත්තම් ස්ලික් එක ගත්තොදී එතන අපිට ගොඩ ලොකු පිටුවහලක් වුණා FITI 19 කියන සමුළුව. ඒක ඇතුලේ නව නිර්මාණකරුවන්ගේ කොමිසම කියන එක සමාජගත වුණා පළවෙනියෙන්. මේක අපිට කළ යුතු දෙයක් වුණා. එතකොට ඒක ඇතුලේ රටේ කතාබහක් ඇති වුණා නව නිර්මාණ සහ නව උත්පාදන පිළිබඳව. ඒ වගේම පරිශන කරන ආයතනවල කතාබහක් ලක් වුණා. එතකොට අපි ගොඩක් වෙලාවට ඒ සමුළුවට ගෙන්නුවේ පිටරට ඉතාමත්ම සාර්ථක වෙච්ච නව නිර්මාණ මොනවද කියන හඳුන්වා දීමක් කරා. මට මතක් වෙනවා ප්‍රොෆෙසර් කාල් නැත්නම් මහාචාර්ය කාල් ඔහු ඇමරිකා සෝරි
UK නැත්නම් එංගලන්තයේ ඉතාමත්ම හොඳ ප්‍රවීණ පරිශ්‍රකයෙක් සහ ඒ පරිශ්‍රණ සමාජගත කිරීම නැත්නම් ඉනෝවේෂන් බවට පරිවර්තනය කළ කොමර්ෂලයිස් කරපු ව්‍යාපාර මට්ටමට පරිවර්තනය කරපු පුද්ගලෙක් ඔහු තමයි ප්‍රධාන දේශනාවට ආවේ. ඉතින් ඒ වගේම ලංකාවේ ඒ වගේ දක්ෂ නව නිර්මාණ කරුවෝ හිටියා ජාත්‍යන්තර මට්ටමට ගෙන ගිය ඔවුන් තමයි ප්‍රධාන දේශනවලට ආවේ. ඒක ඇතුලේ යම් කිසි විදිහක සමාජයේ කතාබහක් ඇති කරා මේ නව නිර්මාණ කියන එකට අලුත් ගැම්මක් දෙන්න නව නිර්මාණ නව උත්පාදන බවට පත් කර යුතුයි නව උත්පාදන සමාජගත කළ යුතුයි කියන එක. ඉතින් කතාබහ ඇති වුණා සමිත් මම හිතන්නේ ඒකයි සාර්ථකත්වයේ. ඉතින් ඊට එහාගේ සාර්ථකත්වයක් විදිහට අපිට මනින්න පුළුවන් ගියපාර අපිට ලැබුණු පරිශ්‍රණ පත්‍රිකාවලට වඩා 3-4 ගුණයක් අපිට මේ වසරේ ලැබුණා. ඉතින් ඒකම මම හිතන්නේ සාර්ථකයි කියලා කියන්න පුළුවන් පිළිගැනීමක් රටේ ඇති වුණා. ඒ වගේම ඒක ඇතුලේ යමක් කළ හැකි කියන විශ්වාසය පරිශ්‍රකයන්ට ලැබුණා. ඉතින් මම හිතන්නේ ඒක තමයි සාර්ථකත්වයේ වෙන්නේ. ඔව්. විශේෂයෙන්ම නව නිපැයුම්කරුවෙකුට ලැබිය යුතු විශ්වාසය, ඒ කියන්නේ තමන්ගේ නිපැයුම ඉදිරියට ගෙන යන්න තමන්ට හැකියාව තියෙනවා සහ රටෙන් ඒ සඳහා අවශ්‍ය සහාය ලැබෙනවා කියන විශ්වාසයම ඇත්තම ගොඩක් වැදගත් වෙනවා නව නිපැයුම්කරුවෙකුට තමන්ගේ නිපැයුම් කටයුතු කරගෙන යන්න. ඉතින් මහාචාර්යතුමනි, මේ දැන් මෙවර මේ සම්මේලනය පැවැත්වෙන්නේ මං හිතන්නේ අභියෝග රැසක් මැද්දේ, විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතයත් එක්කලම. ඉතින් මේ සමුළුව සංවිධානය කිරීමේදී මොනවද මේ ඔබතුමන්ලා විශේෂයෙන්ම මුහුණ පාපු අභියෝග? නව නිර්මාණකරණය සමෙත් අභියෝග කියන එක අස්වැසිල්ලක් විදිහට මම දකිනවා. අභියෝග වැඩි වෙන්න මම හිතන්නේ නව නිර්මාණයක සාර්ථකත්වයේ වැඩි වෙනවා. අභියෝග වැඩි වෙන්න නව නිර්මාණකරුවාගේ මොළය වෙහෙසෙන්න පටන් ගන්නවා. මම හිතන්නේ ඒ කාරණා දෙකම ඇති. මම හිතන්නේ අපිට අභියෝග කොච්චර ජයගත්තද කියලා කියන්න, මොකද අපිට පුංචි කාලයක් තියෙන, අපි හිතුවේ නෑ FITI 2020 කියන කොන්ෆරන්ස් එක අපිට කරන්න ලැබෙයි කියලා. අපි කරන්න අපි යම් කිසි විදිහක මූලික පුබුරුපත් අපි සකස් කරලා තිබුණේ නෑ. අපිට මාස දෙකක් තුනක් වගේ කාලයක් තමයි මේකට තිබුණේ මේ සියලු කාර්යයන් කරන්න. ඉතින් පුංචි කාර්යයක් නෙමෙයි සමිත් මේක. අන්තර්ජාලය අපි උපයෝගී කරගෙන කරේ. අපිට හම්බ වෙන්න විදියක් නැහැ. අපිට කතා එකට එකතු වෙලා කතා බහ කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අපිට පැය 24ම වැඩ කරන්න පුළුවන් තිබුණා සමහරලාට මේ අපේ ඕර්ගනයිසින් කමිටි එකට. ඉතින් හැමෝම එකතු වෙලා කරපු ව්‍යායාමයේ සාර්ථකත්වය තමයි අපි අද දකින්නේ. මම හිතන්නේ ඉතාමත්ම සාර්ථකයි කියන බලන් ඒකේ කණ්ඩායමට යම් තාක් දුරකට නායකත්වය දීපු පුද්ගලයෙක් විදියට මම ඇත්තටම ලොකු ගොඩක් ආඩම්බර වෙනවා ආයතන දෙකම ගැනම. නව නිපැයුම්කරුවන්ගේ කොමිසම් වගේම ස්ලාස් නැත්තම් අපේ විද්‍යාභිවර්ධන සංගමේ හිටපු ඒ කාර්ය මණ්ඩලය මම හිතන්නේ හැමෝම එක විදියට වැඩ කරා. ඒක මම හිතන්නේ අර කණ්ඩායම් හැඟීම කියන එක නව නිර්මාණකරණයේ ඉතාමත්ම වැදගත් දෙයක් සමිත්. අපි ගොඩක් වෙලාවට තනියෙන් බුදු වෙන්න උත්සාහ කරනවානේ. තනියෙන් බුදු වෙන්න බෑ කියලා කියන්න මම හිතන්නේ හොඳම උදාහරණයක් තමයි FITI කොන්ෆරන්ස් එක. ඒ වගේම තමයි අපි යම් කිසි විදිහකට කණ්ඩායම් ගත වීමක් සිද්ධ වෙනවා නම් ඒක ඇතුලේ එන ප්‍රතිඵලය අප්‍රමාණයි. ඒක මිල කළ නොහැකි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණයක් තමයි FITI 2020 කොන්ෆරන්ස් එක. ඔව්, පසුගිය අවුරුද්ද පුරාවටම අපි දැක්කා ලංකාව පුරා නව නිපැයුම් රාශියක් එළිදැක්වෙනවා. විශේෂයෙන්ම ඒ නව නිපැයුම් හැම එකක්ම පිටිපස්සේ මං හිතන්නේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම හිටියා. ඉතින් මං හිතන්නේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසමට මහාචාර්ය රංගික හල්වතුරයන්ගේ නායකත්වයත් එක්කලා අලුත් ගමනක් යන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ ගමනත් එක්කලා තමයි මං හිතන්නේ පසුගිය අවුරුද්දේ සාර්ථකත්වය අපි ඒ දැක්කේ. ඉතින් ලබන අවුරුද්දට නව නිපැයුම්කරුවන්ගේ කොමිසම හැටියට ඔබතුමන් සහ ඔබතුමන්ගේ කාර්ය මණ්ඩලය මොනවාගේ සැලැස්මක්ද මේ වෙනකොට සූදානම් කරලා තියෙන්නේ? සමිතර කිව්වා වගේ අපි මේ වසරේ ලොකු වෙනස්කම් රාශියක් කරා. එකක් තමයි සමහරවිට නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කියලා රටේ දැනගෙන හිටපු පිරිසලින් බහුතරයක් දැනගෙන හිටියේ සහසක් නිපැයුම් කියලා ජාතික වැඩසටහනක් කරන ආයතනයක් විදිහට. ඒක ඇතුලේ තෑගි දෙන ආයතනයක් විදිහට, ඒක ඇතුලේ පදක්කම් දෙන ආයතනයක් විදිහට තමයි නව නිපැයුම්කරුවන්ගේ කොමිසම බහුතරයක් දැනගෙන හිටපු අයගෙන් බහුතරයක් දැනගෙන හිටියේ. නමුත් ඔබ නොදන්නවද කියලා දන්නේ මේ වාරත් අපි සහසක් නිපැයුම් ප්‍රදර්ශනය කරා. නමුත් මේ වාරේ අපි සහසක් නිපැයුම් ප්‍රදර්ශනය සහ ඒ තරඟාවලියට අගයක් දුන්නා. අපි අගයක් නිමය කරනවා. අපි නව නිපැයුම්කරුවා අගය කරනවාට වඩා ඒ සහසක් නිපැයුම් තරඟාවලිය නව නිපැයුම්කරුවන්ට අගය කරන තත්ත්වයට පත් කරා. ඒක ජාත්‍යන්තර සහ ජාතික මට්ටමින් අපි පැවැත්වුවා මේ වසරේ තාමත්ම සාර්ථක විදිහට. ජාත්‍යන්තර මට්ටමේ තරඟය අවසන් කළ ඒකේ ප්‍රතිඵල නිකුත් කරලා තියෙනවා. ජාතික මට්ටමේ තරඟයේ ඒ එවලුවේෂන් කටයුතු මේ වෙලාවේ සිද්ධ කරගෙන යනවා. ඒතර ඒ පාරම්පරිකව පැවතිච්ච ක්‍රමවේදය කරගෙන යන ගමන් අපි අලුත් පියවරවල් කිහිපයක් සමිත් මේ අවුරුද්දේදී ගත්තා. ප්‍රධානම දේ තමයි නව නිර්මාණකරණයේ ප්‍රධානම පුරුක බවට පත්වෙන පාසල් දරුවෝ කොහොමද අපි නව නිර්මාණකරණයට හවුල් කරගන්නේ කියන එක ගැන අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒක ඇතුලේ නැවතත්
අක්‍රිය වෙලා තිබිච්ච නව නිර්මාණකරුවන්ගේ සංගම් තරුණ නව නිර්මාණකරුවන්ගේ සංගම් පාසල් විතරක් නෙමේ අපේ තාක්ෂණික විද්‍යාල තියෙනවා විශ්වවිද්‍යාල තියෙනවා මේ හැම ආයතනයකම නවනිර්මාණ ප්‍රවණන්ගේ සංගමයක් නිර්මාණය කරන්න අපි උත්සාහ කරා. ඒකට අපි මුල්ලිමේ දායකත්වයක් දෙන්න උත්සාහ කරා. ඒතර මේක ඇතුලේ බිම් මට්ටමේ නැත්නම් අපේ මේ පාදම නවනිර්මාණකරණයේ පාදම අපි සාක්ෂාත් කරන්න උත්සාහ කරා. ඒතර ඒක අපි නැවතත් ලබන වසරේදී දීර්ඝ කරන්න උත්සාහ කරනවා. විවිධ පාර්ශ්වයන්වල දායකත්වය ඇතුළු අපි උත්සාහ කරනවා මේ පාසල නැත්නම් මේ අධ්‍යාපනික කේන්ද්‍රයේ විශ්වවිද්‍යාල වෙන්න පුළුවන් පාසල වෙන්න පුළුවන් එතනදී අපි බැලුවේ නැහැ මේක රජයේ පාසලක්ද පෞද්ගලික පාසලක්ද කවුද මේකට වියදම් කරන්න කියන එක අදාළ වුණේ නැහැ. අපිට අවශ්‍ය නැහැ දරුවගේ නිර්මාණශීලීත්වය. එතකොට මේ දරුවව අපි උත්සාහ කරා මේ නැත්තම් මේ දැනුමේ කේන්ද්‍රස්ථාන අපි උත්සාහ කරා අපේ ව්‍යාපාරික ක්ෂේත්‍රයත් එක්ක බද්ධ කරන්න, ඒ වගේම බැංකු ක්ෂේත්‍රයත් එක්ක බද්ධ කරන්න, මේ වගේ විශාල ආයතන රාශියක් මේකත් එක්ක බද්ධ කරන්න උත්සාහ කරා. සමහරවිට අපේ දරුවෝ ගමේ දරුවන්ට විද්‍යාව ඉගෙන ගන්න නැත්තම් අපේ තාක්ෂණය ඉගෙන ගන්න නැත්තම් අපි සරලවගතින් ආඩිනෝ බෝඩ් එකක් ගැන ඉගෙන ගන්න ක්‍රමවේදයක් නැති වෙන්න පුළුවන්. ඒතර අපි ඒ දරුවට ක්‍රමවේදේ නිර්මාණය කරන්න ඕනේ. අපි ඒකට උත්සාහ කරා අතරම මම්මුලා වෙලා තියෙන විශ්වවිද්‍යාල දරුවෝ එකතු කරගන්න. මම්මුලා වෙලා කියනකොට කෙනෙක් මාව තර්ක කරන්න පුළුවන් මොකද්ද විශ්වවිද්‍යාල දරුවා මම්මුලා වෙලා තියෙන කියලා. අත්‍තරම් පැහැදිලිවම විශ්වවිද්‍යාල දරුවෝ මම්මුලා වෙලා තියෙනවා සමිත්. අපි දැනුම කියන එකෙන් උපරිමටම ගිහිල්ලා තියෙනවා. නමුත් සමාජ අවබෝධය කියන එක අපේ දරුවන්ට නැහැ. සමහරවිට මම නිතරම කියන කතාවක් තමයි මම විශ්වවිද්‍යාලයට එනකොට ආවේ පොළොට වඩා අඩි 2-3ක් උඩින්. නමුත් විශ්වවිද්‍යාලයේ අවුරුදු 4-5ක් ඉඳලා මම යනකොට ගියේ 4 ගාතෙන්. මොකද අවුරුදු 4-5ක් ඉඳලා විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට තමයි මම දැනගත්තේ විශ්වවිද්‍යාලය ඇතුලේ ඉගෙන ගන්න තියෙන දේ සීමිතයි. අපි වැරදි විදිහට පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැනුම ෆස්ට් ක්ලාස් එකකටවත් නැත්තම් මේකේ බැච් ටොප් වෙන්නවත් කියන තැනට අපි විශ්වවිද්‍යාල ජීවිතේ අපි ලඝු කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒක ඇතුලේ අපිට ගොඩාක් දේවල් අහිමි වෙනවා. ඒතර සමාජගත වෙන්න උත්සාහ කරන විශ්වවිද්‍යාල දරුවෙකුට තේරුම් ගත යුතු දෙයක් තමයි ඔහු සමාජය ඇතුලෙන් ඉගෙනගත්තු දේවල් අනන්තය අප්‍රමාණතර. ඒක නැතුව සමාජගත වෙන්න ගියොත් අර 4 ගාතෙන් යන තත්ත්වයට පත් වෙනවා. අද අවාසනාවකට ලංකාවේ විශ්වවිද්‍යාල දරුවා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නෙත් පොළොට වඩා අඩි 4-5ක් උඩින්, විශ්වවිද්‍යාලයෙන් පිට වෙන්නෙත් පොළොට වඩා අඩි 4-5ක් උඩින්. ඒතර ඒගොල්ලන් සමාජය ගැන අවබෝධයක් නැහැ. එතකොට ඔවුන්ට අර සාමූහික සමාජ වගකීම කියන එක මේ දරුවන්ට නැහැ. ඒතර අපි උත්සාහ කරා මේ දරුවට සමාජීය වගකීම කියන එක තේරුම් කරන්න. ඔහුට තියෙනවා මේ රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් ඉගෙනගත්ත මේ දරුවෝ නැවත මේ මිනිසුන්ට පෙරලා වියදම් කළ යුතුයි, නැත්නම් පෙරලා ණය ගෙවිය යුතුයි කියන තැන තියාගෙන විශ්වවිද්‍යාල දරුවෝ අපි ඒකරාශී කරගෙන අපි උත්සාහ කරා අන්තර්ජාලය භාවිතා කරලා මේ අපේ මේ දුරබැහැර ඉන්න දරුවන්ට අවශ්‍ය කරන තාක්ෂණය සමහරලාවට සමිත් ප්ලාස්ටර් ඔෆ් පැරිස් මෝල්ඩ් එකක් හදාගන්නේ කොහොමද කියන එකත් දැනුමක් පුංචි දරුවෙකුට. සමහරලාට නියනක් යත්තක් යතු ගන්න කොහොමද කියන එකත් ළමයෙකුට දැනුමක්. මේ දැනුම අන්තර්ජාලය ඇතුලේ තියෙනවා. නමුත් අපිට තේරෙන භාෂාවෙන් අපේම විදියට මේ දරුවන්ට උගන්වීමේ ක්‍රමවේදයක් අපි පටන් ගත්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ එකතු කරගෙන. ඒතර ඒක ඇතුලේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට මේ තාක්ෂණය සහ නවෝත්පාදන සහ නව නිර්මාණ ඇතුලේ ඔහුට අවකාශයක් නිර්මාණය වෙනවා තමන්ගේ සාමූහික සමාජීය වගකීම දෙන්න. ඒ වගේම තමයි දරුවාට ඉගෙන ගැනීමේ ක්‍රමවේදය තියෙන. ඒතර මේ වෙනකොට සමිත්‍රම් මගෙන් අහන්න බලා අර දුරබැහැර ඉස්කෝලේක කම්පියුටර් එකක්වත් නැති ළමයෙක් කොහොමද අන්තර්ජාලය භාවිතා කරලා මේක ඉගෙන ගන්න. ඒකට තමයි අපි බැංකු ශාස්ත්‍රය සහ ව්‍යාපාරික ලෝකයේ එකතු කරේ. ගොඩක් වෙලාවට ව්‍යාපාරත් එක්ක තියෙනවා තමන්ගේ සෝෂල් ප්‍රොජෙක්ට් නැත්නම් CSR ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඒතර අපි මේවා ටික එකතු කරා. එකතු කළා අපි එක එක පාසල් වලට එක එක නවනිපැම් කරුවට අපි කැපකරු ආයතනයක් නැත්නම් කැපකරු පුද්ගලයෙක් අපි නිර්මාණය කරා. එතකොට ඒ පුද්ගලයා ගොඩක් වෙලාවට ඒ පාසලත් එක්ක බද්ධ වෙනවා. නැත්නම් ඒ ආයතනයේ පාසලත් එක්ක බද්ධ වෙනවා. සමහරවිට ඒ දරුවට තාක්ෂණික ඥානය නැත්නම් ඒකට අවශ්‍ය කරන තමන්ගේ නවෝත්පාදනය කරන්න අවශ්‍ය කරන මූලික පහසුකම් දෙනවට වඩා සමහරවිට ඒ ආයතනය හිතන්න පුළුවන් නෑ මේ පාසලට වැසිකිළියක් හදලා දෙන එක ඊට වඩා ප්‍රයෝජනවත්. එහෙම කළා කොහොම හරි අපි අර සහසම්බන්ධකම් ටික නිර්මාණය කරා. ඒතර ඒක තමයි අපි කරපු මේ වසරේ ගත්ත පළවෙනි ඉතාමත්ම සාර්ථක ආරම්භය විදිහට අපි දකින්නේ. ඒතර ඒකම අපි ලබන වසරටත් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. මොකද මේ දරුවෝ තමයි කවදා හරි දවසක රටේ අනාගතේ බාරගන්නේ. ඒ වගේම තමයි බැංකු ශාස්ත්‍රයේ කස්ටමර්ස්ලා ටික වෙන්නේ මේ දරුවෝ. ඒතර බැංකු වලටත් අපි පෙන්නලා දුන්නා ඔබ මේකට හරියට ඉන්වෙස්ට් කරොදින් මේකට ආයෝජනය කරොදින් ඔබට තව හොඳ කස්ටම බේස් එකක් හදාගන්න පුළුවන්. ඒකත් එක්ක අපි මේ කණ්ඩායම එකතු කරා. ඒතර ඒක තමයි පළවෙනි අපි කාරණාව විදිහට කරේ. ඊළඟට අපි බලාපොරොත්තු වුණා සමිත් අර සහසක් නිපැවුම් ජාතික තරගාවලිය යන ගමන් අපි හිතුවා මේක මේ අපි නව නිර්මාණ සහ නවෝත්පාදන කියන එක අංශවලට
ෆෝකස් කළ යුතුයි. අපි මේ වසරේ ඉතාමත්ම සාර්ථකව කරපු දෙයක් තමයි සමිතා වන සතුන් සහ මිනිසතුන් අතර තියෙන මේ ගැටුම නිරාකරණය කරන්න අපි යම්කිසි විදිහක ක්‍රමවේදයක් නිර්මාණය කරා. ඒක සාර්ථකව අපි ඉටු වෙමින් පවතින. ඒ වගේම ලබන වසරේදී අපි බලාපොරොත්තු වෙනවා තේ සහ පොල් ආශ්‍රිතව නව නිර්මාණ අර ටේලමෙන් නැත්නම් අපි අර කස්ටමයිස් කරපු පුංචි පුංචි ඒරියාස් වලට අවශ්‍ය කරන දේවල් නව නිර්මාණ අදහස් පිරිස් වලින් අදහස් අරගෙන ඒවා නිර්මාණ කරලා ඒකේ මූලික ආකෘති නිර්මාණය කරලා ඒක නැවතත් ඒ අංශයටම ඒ නැත්නම් ඒ ව්‍යාපාර ලෝකයටම හඳුන්වා දීමේ ක්‍රමවේදයක් අපි කතා කරන්නේ. ඒකට අදාළ කර අවශ්‍ය කරන මූලික ක්‍රියාදාමයන් අපි මේ වෙනකොට අරන් තියෙනවා. ඉතින් මේ වගේ එක එක අංශවලට මූලික නව නිර්මාණ කරනේට අපි යන්න බලාපොරොත්තු වෙන ලබන වසරේ ඉතින් මම හිතනවා මේ ක්‍රමවේදය අපි ගෙනියොච්චදී අපි අර කොවිඩ් වලට විසඳුම් හෙව්වා වගේ කෘෂිකර්මාන්තයට විසඳුම් හෙව්වා වගේ වනසතුන් සහ මිනිසතුන් අතර තියෙන ගැටලු වලට විසඳුම් හෙව්වා වගේ අපිට ওই අංශ ගත නව නිර්මාණ කරනේදී යොමු වුණ තින් ලබන වසරේ ඉතාමත්ම සාර්ථක වසරක් බවට පත් වෙයි කියලා. ඔව් අපි ශ්‍රී ලංකා සයන්ස් චැනල් විදිහට අපි ඒ ප්‍රාර්ථනාව ලෙස මිටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි දන්නවා රටක් විදිහට ඉදිරියට යද්දී අනිවාර්යයෙන්ම මේ රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් සපයන්න පුළුවන් අංශයක් තමයි නව නිර්මාණ කියලා කියන්නේ. ඉතින් ලංකාව පුරා විහිදුණු නව නිර්මාණකරුවන්ට විශේෂයෙන්ම නව නිපැයුම්කරුවන් විදිහට අපි යම්කිසි එක කණ්ඩායමක් කියලා ලඟු කරන්න හොඳ නැහැ. විශේෂයෙන්ම පාසල් දරුවෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විශ්වවිද්‍යාල සිසුවෙක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ගරාජ් එකක වැඩ කරන මේ පුද්ගලෙක් වෙන්න පුළුවන්, ඕනෑම කෙනෙකුට නව නිපැයුම්කරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ රට පුරා විහිදුණු නව නිපැයුම්කරුවන්ට අවසාන වශයෙන් ඔබතුමන්ගේ පණිවිඩය මොකක්ද? ස්මිත්, නව නිර්මාණකරණය කියන්නේ යම්කිසි පිස්සුවක් තියෙන එකක්. ඒතර ඒ පිස්සුව විනාශ කරගන්න එපා. ඒක තමයි පළවෙනි කාරණා. දෙවෙනි කාරණාව තමයි නව නිර්මාණකරණයට වස්තු බීද තියෙන සමාජය ඇතුලේ. ඒතර ඔබ සමාජයෙන් දුරස්ත වුණොතින් ඔබට නව නිර්මාණකරණයට අවශ්‍ය කරන මූලික වැදගත්ම සාධක ටික අපිට අහිමි වෙනවා. මොකද ප්‍රශ්න වලට නැතුව හීනෙන් නැගිටලා ප්‍රශ්න වලට අපි උත්තර හෙව්වොතින් ඒක සමාජගත කරන්න ටිකක් අමාරුයි. මොකද සමහරවිට අපි ප්‍රශ්නයක් හිතින්ම වාගෙන ඒකට උත්තරයක් වාගෙන අපි ඒක සමාජගත කරන්න බලහත්කාරයෙන් සමාජගත කරන්න ගියොතින් ඒක යම්කිසි විදිහක කෙටි කාලීන පිළිතුරක් වෙන්න පුළුවන්. නමුත් යාවත් කාලීන වෙන්නේ නැහැ. මොකද මිනිස්සු විසින් ඒක ක්‍රමානුකූලව සමාජයෙන් ප්‍රතික්ෂේප කිරීමකට පත් කරයි. නමුත් අපිට හැකියාව තියෙනවා නම් සමාජයේ තියෙන සමාජීය ගැටලුවක් අඳුරගෙන ඒ ගැටලුව මත පදනම් කරගෙන යම්කිසි විදිහක පරිශ්‍රණයක් හෝ යම්කිසි විදිහක සිටීමක් එක්ක නව නිර්මාණයක් අරගෙන ඒතර ඒක බාර ගන්න ඒ ගැටලුවට මූණ දෙන පිරිස් බලාගෙන ඉන්න. ඒතර අපිට හැකියාව තියෙනවා නම් සමාජයත් එක්ක බද්ධ වෙන්න, පරිසරයත් එක්ක බද්ධ වෙන්න, මේ නව නිර්මාණකරණයේ ඉන්න පුද්ගලයන්ට හොඳම වස්තු බීජ තියෙන සමාජය සහ පරිසරය ඇතුළේ. ඒතර කෙනෙකුට සමාජගත වෙන්න පුළුවන් නම්, පරිසරයත් එක්ක බද්ධ වෙන්න පුළුවන් නම්, මේ දන්නේ ඔහුට ප්‍රශ්න රාශියක් ලැබෙයි. ප්‍රශ්න කියන්නේ නව නිර්මාණකරුවන්ට ලැබෙන හොඳම ආහාරය. ඒතර ඔබ ඒක හරියට ග්‍රහණය කරගත්තොතින් ඔබට හොඳ නව නිර්මාණයක් බවට පරිවර්තනය මෙහෙ කරගන්න පුළුවන් වෙයි. නව නිර්මාණයක් එතනින් නවත්තන්නේ නැතුව ඔබට පුළුවන් නම් කණ්ඩායම් ගත වෙන්න, ඔබගේ අදහස අරගෙන ඒ කණ්ඩායමත් එක්ක ඉදිරියට යන්න පුළුවන් නම් ඔබට නව නිර්මාණයේ නවෝත්පාදනයක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වෙයි. අන්න එදාට ඒ ප්‍රශ්නයට මූණ දීලා හිටපු බහුතර පිරිස් බලාපොරොත්තුවෙන්දී ඔබගේ නව නිර්මාණය නැත්නම් නවෝත්පාදනය ඉතාමත්ම ආසාවෙන් ලබා ගන්න. ඒතර අන්න එහෙම ක්‍රමවේදයකට අපි ගියොදින් නව නිර්මාණකරු විතරක් නෙමෙයි නව උත්පාදනමේ ක්‍රමවේදයේම සාර්ථක ගමනක් යන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මම දිය යුතු පණිවිඩය තමයි ඔබ නව නිර්මාණකරුවෙක් වෙන්න උත්සාහ කරනවා නම් ඔබට නියම සාර්ථක නව නිර්මාණකරුවෙක් වෙන්න ඕනේ නම් ඔබට හැකියාව තියෙනවා ඒකට කරන්න. ලංකාවේ නව නිර්මාණකරණයට අවශ්‍ය කරන හැම දෙයක්ම ඔබගේ ජාන ඇතුලේ තියෙනවා. ඔබ නියම වැඩ්ඩෝ. නමුත් අපිට අවාසනාවකට අපිව මේ සමාජයෙන් ඈත් කරලා තියෙනවා. අපි මේ පරිසරයෙන් ඈත් කරලා තියෙනවා. ඔබ නැවතත් සමාජගත වෙන්න, ඔබ නැවතත් පරිසරයත් එක්ක බද්ධ වෙන්න. අන්න එදාට ඔබ නියම නව නිර්මාණකරුවෙක් විදියට සමාජයේ නැවතත් ස්ථාපිත වෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව් එහෙනම් ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය රංගික හල්වතුරාන්ට විශේෂයෙන්ම අපි වෙනුවෙන් මේ කාලය කැපකිරීම සම්බන්ධයෙන්. ඉතින් ලංකාව පුරා විසිරීලා ඉන්න නව නිපැයුම්කරුවන්ට ආරාධනා කරනවා ඔබ සතු කිසියම් නව නිර්මාණයක් තියෙනවා නම් කිසියම් අදහසක් තියෙනවා නම් නිර්මාණයක් ගැන පැකිලෙන්න එපා. සම්බන්ධ වෙන්න නව නිපැයුම්කරුවන්ගේ කොමිසම ඉන්නවා උදව් කරන්න. ඔබට අවශ්‍ය දුරකථන අංකය දැන් තිරේ දිස් වෙනවා. ඉතින් මේ දුරකථන අංකයට කතා කරන්න නව නිපැයුම්කරුවන්ගේ කොමිසම ඉන්නවා ඔබට උදව් කරන්න. ඉතින් සමුගන්නවා ඔබෙන් මේ FITI 2020 පරිශ්‍රයේ ඉඳන් නැවතත් මේ වගේ කතාබහකින් හමු වෙනතුරු.